මේ වෙනවිට දැන් අයවැයි ඉදිරිපත් කරලා අයවැෑ සම්මත කරගෙන දැ මේ රට සම්පූර්යම සුගිත මුගිත කරලා. රටේ ජනතාවගේ ප්‍රශ්නික් සැඳලා ජනල් ආකාරයක්තමයි රඩිල් රාජපක්ෂආ්ඩුව ෙන්නුම් කරන්න. නමුත් අපි දන්නවා මේ අයවැයෙන් රටේ ජනතාවට කිසිම සහනයක් ලැබිලා නෑ. ජනතාව දැන් කබලල් ලිබට වැටල තියෙන්නේ. තොරද මේ ජනතාව පීඩනයට කිසිතු විසඳවා. ආන්ඩුව දෙෙන්ට අසමත් වෙෙලා දීනවා. අපි දන්නවා පවුගිය දවසේ ජුනිසෙ සංගීධානය පැහැදදිල්ලි වාර්තාවක් ඉදිරිපත් කළ රටේ ජනතාවගේ දැන්ට පෙන් ප්‍රශ්ෂ සම්බන්ධයෙන්. ඔවන් පැදිලි සධාන්කරපු දෙදයක්තමයි මේ වාර්තාව ලටේ ජනතාවගේෙන් ලක්ෂ හැට දෙක. බරපදල පෝෂණ අර්බෝධයක ඉන්නවා. ඒකෙන් ලක්ෂ විසිධමයක් ප ලමයි. දැමේ ලක්ෂ විසිනමයක් ලබයි ో. වි මකක් සිතු විසතු මක් ීලා ෑ.ැ වන විට රට අධ්‍යාපන මාත්‍යంශ ోෂන యපෘතියක් ක්‍රయාతන කරන්න ක්क्ष्य క ලක්స විසි අ య ా න ख खක් ాගේ ోన කරපුද सीම දෙයක් මේ වෙනග කලානෑ මේ සම්බන්ध. ඒ වගේ මේ सा වාර් සඳन කना ලంකාවෙ. පවුල් පහකින් පවුල් දෙකක් සම්පූර්හෙම තමන් ලබන ආදායමෙන් සීයට හැත්තපාක් වේදන් කරන්නේ ආහාර සඳහා. එතකොට දැන් සම්පූර් සෞඛ්‍ය අධ්‍යාපල කොයින්ද ේදන් කරන්න. තමන්ගේ ආදායමෙන් පවුල් පායිෙන් පහුල් දෙකක්. විය සීියයට ඇත්තපාක් ේදන් කරන්නේ කණ්ඩනං අනිත්‍යවල් කොම දෙ කරන්නේ. එවට එවා ආණ්ුවෙන් නිදා සධ්‍යාපනයක් නිදා සෞඛ්‍යයක් තිේෙනවාය කියලා කියනවා අද නිදා සෞඛ්‍යයක් තියෙනවාද. අපිදන්න බර පතල විදියට පැහැදිලිවම අෞෂධෙන් ගයක් තිනවා. අවක්ෂත මිල ඉල්ලග ඉල්ල දය. ති මේ මෙවැඩිසදුන්කෝ කිසිතු විසඳමක් මේ සම්බන්දධයෙන් ලබාදීලනෑක බනපතල ප්‍රක්ශෂණකි වගේම පැදිලිවම කෙනෙගත්තමයි ලංකාවේ ජනතාවගෙන් ලක්ෂ පනස්තුනක් තමන්ගේ එක්ආහාර වේලක් අයිමිකරගන්නවාගෙන කාරනාව දක පැහැදිලිව එකක්ද මෙලටේ ජනතාව සම්පූර්යම දර්රපතල ආහා අර්බූ දෙයක ඉන්නවයකෙන කාරණාව. ඇයි දැම් මේට විස්තුවල් ලබා දෙන්න බැරියාන්ගඩට ආන්ඩුව මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියම මාර්ගෙම කකද. කිසිම ක්‍රියාම ර්ගයක් නෑ. එතකොට දැබේ අයවැයක්කි දිරිපත් කලා අයබෑ මුදල්වයෙන් කරන කිසි දෙයන්නෑ. ඉවගේම අපිදන්නල් පැහැදිලියම ආණ්ඩු විශ්වාස්ත වල තිබ්බේ ජාත්‍යන්ත්‍ර මූල්්‍ය අර්රමුදල්ලෙෙන් සල්ලිය අර්ගන. තිසැම්බරන තමන්ගේ අරමුදල් අරගෙන මේක දියුණු කරන කියල. තවමත් අFකෙන් සල්ලි දීලත් නෑ. අපි තිරුද්දයි අ.FFකෙන් සල්ලිගන්න ක්‍රමවේදයට. ඔවුන් කරන්න මකත සම්පූර්ය ම අධ්‍යාපනය සෞඛ්‍ය සම්පූරය පුද්ගලි කරණය කිරීමට. ඒ වගේ අපි දන්නවාද මෙ වෙනකොට ආණ්ඩුවට ප්‍රශ්නට ස්සතුන් දෙන්න බැරි නිසා ඔුන් මකාත තොරගන තිෙෙන්න. රටේ තියෙන දේපලයකුුණන එක. ද රනිීල් රජපක්ෂ ආන්ඩුවට කෞත ජනවර්මත් දුන්නේ රටේ දේපලෙකුුණන්න. අපි දන ද මේ වෙන විට වාර්ෂික රපාල් වෙෙල්ලියන නම අයිදස මතරයි ලාබල් ලබන කෙල්ඩිකොම් එක වා පෞද කල පෞද කලිරන කරන්නන. එ වගේ මබිදන්නල අයිදස මාතරයි එකක් විල්ලියන ආදායමක් ලබන රක්ෂණ සංස්ථාව පෞද්ගලි කරණය කරන්නන. ැ රට ලාබල් ලබන මේ ආයතන පුද්ගලි කරන කර දේ ාඩ පත්ර දන. මේ රටේ සම්පත්ති කරල ෞද මෙ සම්පතිකන බලතුන්න. විල්ල ඉන්නේ කුට ආඩුව. ිදක්මේ බැසිල් රජ පක්ස පැහැදිලිවම් ප්‍රකාශ කලා රනිිල් වික්‍රමසිංහව අපි පත්කර ගත්තේ අපි එලියන බයින්න. අපිට පහර බයින්න බැරවේටේ අපිට එලියන යින්නද මේ අත් කරගත්තේ. තිී පැහැදිලි ඔවන් හන්නමුණු. හොම සිදධියතික කියනවා. එතර එක පැත්තකින් බැසිල්ට රජ පක්සලගේ සැලසුම්ලට බහින්ද රජ පක්සල සැසුම්මල්ට, ගෝටබේ රජපක්ක සැලසුන් වල්ට. නිල්ල ගෙනල්ල රනිල්ලර ෙ කොලට කිසිීමම ප්‍රශ්යන උත්තරයක් ලබාදන්න බෑ. අපිදනම මේ ආර්ථක අපරාධයක් කරපු මේ කට්ටිය. ආර්ථි අපරාධයක් ලංකා වෙලා ති නවායි කියලා එක්සත් ජාතින්ගේ සංවිධනය මාන නිකම් ොසමත් ක කියල ඇද. මටේ ජනතාවට මේ අපරාධකරු තවමත් සහනයක් ලබාදන්න කියාවක් නැති තත්තක ඉන්න.ඒ නිසා අපි කියනවා මේ තර්්‍යයතුන තින කම්බි සුදුමතමයි මේකටේ ේයිව අරගලේ ප්‍රකා අරගලයක් දිරිපත් කිරීම. ති අරගලයක් පිනත ම පෙනීටින ද ේ ආන්ඩුවට කිසිතු කටයුත්තා කරන්න බෑ රටේ ජතාව ප්‍රසල සුතුමත් දෙෙන්න්න බැ ලබනිය ලබාගන්න පඩියගේ තුගුණයක් වේදන් කරන. අද අ්ඩුව අලුත් ප්‍රවේශයක් කරන් න මොකදද. ජාතික ප්‍රශසි සධන්නකළ සර් පාක්ෂික සාශික සමුල්ුවක් තිබ. ැ මොකද මේ කරන්නේ නැවත දෙම ජනතාවර වටන්න මේ අන්නන්නේ මේ ප්‍රශේ ක ලෝකර වටන්න. මොද ඉතාම පැදිලි ලෝකයට පෙන්න්නන්ඩනවා. අපි දෙමළ ජනතාවගේ ප්‍රශේ ස න් ල්වාකලා ෝකට පෙන්ලා නවත ආදාරගන්න ලෑස්සනති මේ වගේ. කල තමයි මේ ආ්ඩුව අන්ඩ යන්නේ ති මේවට විසදුන්නෑ අපිදන්නවා ඉදිරියේ දී මෙ වෙනකටත් පාසැල් පද තියේ සියල්ල කඩවැටලා තියෙන්නේ වෙන වැඩ කරන්න පාන්තිය සම්පූර්ම කඩාවැටලා තිෙන්නේ. ඉතින් මේ කිසිදු අර්භූතයකට විෂඳමක් දෙඩ බැරි ආ්ුවට තියන එකමදේ තමයි මකද මර්ධන. මර්ධනමයි ස්රට රයින්න්න. අපි ද මේ වෙනට ොරතුරල්ල බිල තියෙනවා අබසන්ත මුදල්ලගේ සහෝදයා නැවත බූසර ගෙනනි අන්දනයි කියලා. මේ මරදල රාත මේ කරන්න. ඒවගේ අපිදන්නවා මේ වෙනවිට අර උසාවිිය ස්තරා මේ නිහාන්මයිටපු සමාරප පහිස් යයාන් අ අප්පුවාමේ දුමින්දනනාගම ඇතුළු ිරිස්සල්ට තමයි දැම් නැවත මර්ධනයක් ැඳවලදන. ඔවුන්න උසාවිධන් දාලදන. මකද මේ කරන්නේ. සම්පූර්ය බරපතන මර්ධනකට ඇන්ඩන්නේ. දෙක නිසා ජනතාව මේ පීටනෙන් ගැලවෙන්ඩ ජම්මිතිීකට ක්‍රාකාරරිත්‍යයක නොක ල්ල කන්ඩම මේ සූදනග. ඒ වවල්ට ඒ ටටු නෑකල අපි කියන්න පැහැදිලියීමකිනවා. නතාව සමග අපි අනිවාර්යම අරගලිකට යන වයිකන කාරන අපි. අවධාරණි ක්‍රන ැඇති මේ ප්‍රස් ො ිස් තු ලබාගැනීමම වන්න.